අපි බලාපොරොත්තු වෙනවා පාරිභෝගික විදිහට මේ රටේ සෑම ජනතාව පුද්ගලයෙක්ම ඉතාමත්ම අමාරුවෙන් මේ අවස්ථාවේදී මේ කල් ගත කරන්නේ එකක් තමන්ගේ රැකියාව අහිමි වෙලා තිබෙනවා විශාල පිරිසකට රැකියාව අහිමි වෙලා ඔවුන් අද ගෙදරට වෙලා ඉන්න තත්ත්වයක් වඩ පත් වෙලා තියෙනවා සමහර ව්‍යාපාරික ස්ථානවල සමාගම් වල සමහර වෙලාවට සේවකයෝ කප්පාදු කිරීමක් කරලා තිබෙනවා ඒ වගේම ඊට අමතරව පඩියෙන් භාගයක් ගෙවන ආකාරයට තමයි බොහෝ දෙනා රැකියා කරන්නේ ඊටත් එහාට ගියම රැකියා අහිමි සංඛ්‍යාවක් විශාල වශයෙන් සිටිනවා රැකියාව දෛනිකව කරත් Tamanට රැකියාවට යන්න නොහැකි පිරිසක් මෙරටේ තවම ජීවත් වෙනවා ඉතින් ඒ නිසා මේ වැනි අවස්ථාවක පාරිභෝගිකයන්ට ලැබෙන සහනය පිළිබඳව ඉතාමත්ම ගැඹුරින් අපිට සිතා බලන්න සිද්ධ වෙනවා මොකද ඉතිහාසයේ පළවෙනි වතාවට පාරිභෝගිකයන්ට සහන අවශ්‍යම මොහොතම තමයි අපි මේ ඉන්නේ ඉතින් ඒ නිසා පාරිභෝගික විදිහට අපි මේ අවස්ථාවේදී මේ අයවැයෙන් අපි සහන ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී අපිට දෙන්න නැති සහනයක් තියෙනවා නම් පාරිභෝගික විදිහට අපි කියන්නේ අපිට ආයි සහන අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා රජයට අපි මේ පණිවිඩය කියනවා අපිට මේ අවශ්‍ය සහන ටික සහන ප්‍රමාණය අපිට ලබා දෙන්න කටයුතු කරන්න විශේෂයෙන්ම රජයටත් මේ අවස්ථාවේදී විශාල ගැටළු රාශියකට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා එක පැත්තකින් බදු ආදායම අඩු වෙලා තිබෙනවා එකයි පැත්තකින් නිෂ්පාදනය අඩුවීම තුළ කර්මාන්තශාලා වසා දැමීම තුළ විශාල ප්‍රශ්නයකට රජයටත් මුහුණ දෙන්න සිදු වෙනවා මොකද ඍණ ආර්ථිකයක් එක්ක අපි ගමන් කරන රටක් විදිහට මේ අවස්ථාවේදී ලෝකෙම තිබෙන මේ වසංගතය සම්බන්ධව ඒ හින්දා රජයට කිසියම් ප්‍රතිහාරයක් ගන්න පුළුවන් වෙයි කියලා පාරිභෝගික විදිහට අපි හිතන්නේ නැහැ අපිට තියෙන සම්පත් එක්ක අපිට තියෙන ගැටලුත් එක්ක අපි සාකච්ඡා කරලා බැලලා අධ්‍යයනය කරලා බලලා අපිට ආදායම් ලබා ගන්න තියෙන තැන් මොනවද ඒ වගේම අපිට පාරිභෝගිකයන්ට සහන ලබා දෙන්න තැන් පුළුවන් මොනවද කියලා ඉතාමත්ම හොඳින් හඳුනාගෙන අයවැය ඉදිරිපත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා අපි ඉල්ලා සිටිනවා ඒ වගේම ඉතිහාසයේ පුරා සෑම ආණ්ඩු පක්ෂයක්ම ඒ අයවැය කතාවේදී අවසාන වශයෙන් හරි විදිහට ඉතුරුනේ ගරු කතානායකතුමනි කියන කාරණය පමණයි ඒ කෑල්ල විතරයි ඉතුරුනේ මොකද අයවැය යෝජනා 300ක් 400ක් කරලා ඒ වසර පුරා ක්‍රියාත්මක වෙන්නේ ඉතාමත්ම සුළු අයවැය යෝජනා ප්‍රමාණක් තමයි ක්‍රියාත්මක වෙන්නේ ප්‍රායෝගිකව සමහර ඒවා ජනතාව ඇඳවීම සඳහා ජනතාවට ආකර්ෂණයක් ගෙන දීම සඳහා තමයි අයවැය කතාවට ඇතුළත් වෙන්නේ එකින් එක ගෙනල්ලා බැලුවොත් පසුගිය ආණ්ඩුවල ඒවා අපිට සඳහන් කරන්න පුළුවන් සමහර ඒවා ක්‍රියාත්මක වුණේම නැහැ ඉතින් ඒ නිසා පාරිභෝගික විදිහට අපි මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා රජය කිසියම් ප්‍රතිහාරයක් නොකර තිබෙන සම්පත් ප්‍රමාණයත් එක්ක කොහොමද මේක ඉදිරියට ගෙන්නෙන්නේ කියන දේ අපි කතා කරන්නේ කොහොම වුණත් අපි අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන්න කියලා මේ අවස්ථාවේ රජයෙන් ඉල්ලා සිටිනවා breaking.lk